අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සීරු දෙනාටම. අදත් අපි සූදානම් වෙනවා සතියන්ත ජාතික පුවත්පත් වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා අවධානය යොමු කරන්නට. එක පැත්තකින් කොරෝනා වසංගතය නිසා සියලු අංශ ලෝකයේම රටෙත් අඩපණ වෙලා තියෙද්දි වෙසක් දිනයත් ළඟ ළඟම එනවා. වෙසක් දිනේ මෙවර ප්‍රතිපත්ති පූජාවන්ට ආමිස පූජාවන්ට මුල් තැනක් දෙමින් නිවසේ සිටම සමරන්නට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳවත් අපි අද කතා බහ කරන්නට සූදානම්. මේ සියලු දේ පිළිබඳව සතියන්ත පුවත්පත් කිහිපයක්ම අන්තර්ජාලය ඔස්සේ උපුටා ගනිමින් තොරතුරු කියනටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම යනවා සිළුමිණ පුවත්පතට. සිළුමිණ ඉරිදා සංග්‍රහය මොනවද අද වාර්තා කරන්න කියලා බලමු. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කර තිබෙනවා කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බිලියන 900ක් අහිමි වෙයි කියන තොරතුර. මේ කොරෝනා වසංගතයේ සෑම ශේෂ්ත්‍රයකටම බලපාලා තියෙනවා. මේ වෙනකොට රටේ වැඩ කටයුතු බොහොමයක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඉන්නේ නිවෙස්වල. ඒ නිසා කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බිලියන 900ක් අහිමි වෙලා කියලා වාර්තා කරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ අංශවලට සිදු වූ බලපෑම් පිළිබඳ මූට්ස් ආයෝජන සේවා සමූහ සමාගම සිදු කළ ඇස්තමේන්තුවකට අනුව 2020 ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට වන අලාභය රුපියල් මිලියන 900ක් කියලායි වාර්තා කරන්නේ. එය 2020 වසරේ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් 6%කට ආසන්න වෙනවා කියලා වාර්තා කරද්දී ලෝක බැංකුව සිදු කළ ඇස්තමේන්තුව අනුව සමස්ත ලෝක ආර්ථිකයේ COVID-19 නිසා සිදුවන හානිය ඩොලර් මිලියන 900ක් බවයි වාර්තා වෙන්නේ. මේ සමස්ත ලෝකයටම මේ නිසා ඩොලර් බිලියන 900ක පාඩුවක් සිදු වෙනවා. ලංකාවේ ආර්ථිකයට මේ විදිහට පාඩුවක් වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට. ඒ වගේම සිළුමිණ පුවත්පතේ තවත් තොරතුරක් තිබෙනවා. ඒ තමයි දැන් මේ සිදුවන ආර්ථික අර්බුදයට මේ සියල්ලට විසඳුම් කිහිපයක් රජය හඳුන්වා දෙන්නට කටයුතු කළා. එහි එක් වැඩපිළිවෙලක් තමයි සෞභාග්‍ය වගා වැඩසටහන. ඒ ඔස්සේ පිටරටවලින් ගෙන්වන ආහාර භෝග රැසක් වගා කරන රජය මේ වෙනකොට පියවර අරන් තියෙනවා. ඒ වගේම නිවෙස්වලම ගෙවත්තක් ආරම්භ කරන්නත් කටයුතු කරලා තියෙනවා. මේ මෙවැනි ආර්ථික අර්බුදයන්ට සුළු හෝ පිළියමක් ලබා ගැනීමේ අරමුණින් තමයි මේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කළා තියෙන්නේ. ඒ ගැන තොරතුරක් තියෙනවා. සෞභාග්‍ය වගා වැඩසටහනින් එතර භෝග 16%කට මුල් තැන දීලා තියෙනවා කියලා. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථික රටාවක් මගින් ස්වයං පෝෂිත කිරීමේ අරමුණ ඇතිව මෙරට රුපියල් කෝටි දහස් ගණනක් ගෙන්වා දහස් ගණනක් වියදම් කරලා ගෙන්නොපු එහෙත් මෙරට වැවිය හැකි භෝග වර්ග 16ක් අක්කර ලක්ෂ 2ක් පුරා වගා කිරීමට කෘෂිකර්ම වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. මේ ගැන තොරතුරු අපි බොහොමයක් පසුගිය දවස්වල ගෙනාවා. ඒ අනුව සෞභාග්‍ය වගා වැඩසටහන යටතේ බඩිරිඟු, රතුළුණු, මිරිස්, සුදුළුණු, කහ, ඉඟුරු, තල, උඳු ඇතුළු භෝග වර්ග 16ක් වගා කරන්නටයි මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරලා තියෙන්නේ. මේ පිළිබඳව තොරතුරු බොහොමයක් ගෙනාවා. ඒ සියලු තොරතුරු අද අන්තර්ගත කරලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක මොන විදිහටද සුළු හෝ වශයෙන් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ, රට ආහාර මේ වශයෙන් ස්වයං පෝෂිත කරන්නේ මොන විදිහටද කියන දේ අවධානය යොමු කිරීමේදී තමයි මේ සෞභාග්‍ය වගා වැඩසටහන ආරම්භ කරලා තියෙන. ඒ අනුව භෝග වර්ග 16ක් පිටරටින් ගෙන්වන ආහාර ඇතුළු භෝග වර්ග 16ක් අක්කර ලක්ෂ 2ක වගා කරන්න මේ වෙනකොට වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඇඳිම් නීතිය කඩ කිරීම සහ ඇඳිම් නීතියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව යම් යම් කතිකාවතක් පසුගිය සති කිහිපය තුළ ඇති වෙලා තිබුණා. මේ නිරෝධායනය සම්බන්ධයෙන් ඇඳිම් නීතිය පැනවිය හැකිද, මේ සම්බන්ධයෙන් ඇතැම් නීතිඥවරුන් ප්‍රකාශ කළ කරුණුත් එක්ක මෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳව කරුණු මතු වුණ, අදහස් මතු වුණා. කොහොමුණත් වැඩබල පොලිස්පතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විමසීමක් කර තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මේ පනවා ඇති ඇඳින් නීතිය නීත්‍යානුකූල බව. එහා සම්බන්ධ තොරතුරක් වාර්තා කරනවා අද සිළුමිණ මුල්පිටුව. ඇඳින් නීතිය කඩකොළොත් වසර 2ක් හිරේ. ඇඳින් නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයෙකුට අධිකරණයෙන් වසර 2ක සිරනරුවමක් නියම කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන ක්‍රමවේදයන්ට අනුගතව මේ වන විට ඇඳින් නීතිය පනවා ඇති අතර ඇතැම් පුද්ගලයන් කිසිදු හේතුවක් නොමැතිව ඇඳින් නීතිය කඩ කර ඇති බව පෙනෙන්නට ඇති බවද ඔහු පෙන්වා දෙනවා. මේ වන විට 46,000කට ආසන්න පිරිසක් ඇඳින් නීතිය කඩ කර තිබෙනවා. ඒ වගේම එයින් 35,000කට වැඩි පිරිසක් ඇඳින් නීති සමයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා. ඇඳින් නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවම් නියම කරන්නට හැකියාව තියෙනවා කියලයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ විදිහට සඳහන් කරන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම්. කොරෝනා වසංගතය හමුවේ මේ වෙනකොට ලෝකයේ මූණ දීලා තියෙන තත්ත්වය, මේ වෙන විට සමස්ත ලෝකයෙන්ම 33,22,613ක්
රෝගීන් වාර්තා වෙනවා මේ කොරෝනා වෛරසයට ගොදුරුණු මරණ සංඛ්‍යාව 214,393ක් බවයි වාර්තා වෙන්නේ. ලංකාවේ තත්ත්වය මීට ටික වේලාවකට පෙර අපි ගත්තොත් 705ක් මේ වන විට රෝගීන් වාර්තා වෙනවා. මේ වෙනකොට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 523ක් බවයි තොරතුරු වාර්තා වෙන්නේ. 172 දෙනෙක් මේ වෙනකොට නිවෙස් වලට පිටව ගිහිලා තියෙනවා සම්පූර්ණ සුවය ලැබලා. ඒකයි ලංකාවේ සහ ලෝකයේ තත්ත්වය. ඒ වගේම ඇඳින් නීති තත්ත්වය ගැන කතා කළොත් ඇඳින් නීති තත්ත්වයේ අවදානම් කලාප හැර අනෙක් දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 5ට ඉවත් කරනවා. එහා සම්බන්ධ තොරතුරු කිහිපෙකුත් අපි උපුටා දක්වන්නට සූදානම් යනවා. මව්බිම් පුවත්පතට මව්බිම් පුවත්පත වාර්තා කරනවා මැයි 11 සිට රට යළි වැඩ. අනෙක් දිස්ත්‍රික්කවල මැයි 4 ඉවතට නැවත මැයි 6 වැනිදා රාත්‍රී 8 සිට මැයි 11 අලුයම 5ක් ඇඳින් නීතිය පැනවෙනවා. කොළඹ ගම්පහ කළුතර පුත්තනම දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්කවලට හෙට ඇඳින් නීතිය ඉවත් කරනවා උදෑසන 5ට. රාත්‍රී 8ට යලි පැනවෙනවා. මේ විදිහට සඳ අඟහරුවාදා බදාදා දක්වා ඇඳින් නීතිය ක්‍රියාත්මක කරනවා. බදාදා කියන්නේ 6 වෙනිදා සිට 6 වෙනිදා රාත්‍රී 8 සිට ඇඳින් නීතිය නැවත ක්‍රියාත්මක වෙනවා 11 වෙනිදා අලුයම 5 දක්වා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මේ දිස්ත්‍රික්කවල ඇඳින් නීතිය දිගටම පැවැත්වෙනවා කියලා තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම මැයි 11 වෙනකොට කොරෝනා සමනය වේවි කියලා සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන තොරතුරුකුත් වාර්තා කරනවා. මැයි 11 වෙනිදා සිටත් වන විට මේ තත්ත්වය කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයක සමනය විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. ඒ පිළිබඳවත් තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙනවා. දැන් 11 වෙනිදා කටයුතු රාජකාරී කටයුතු ආරම්භ කරද්දී විශේෂයෙන්ම සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අවශ්‍ය සේවකයන් සුළු ප්‍රමාණයක් පමණයි සේවයට වාර්තා කර යුත්තේ. ඒ පිළිබඳව ඔබ ආයතනයෙන් දැනුම් දේවි. ඉහළ කළමනාකාරීත්වයේ තීරණය කරලා එහිදී පැමිණෙන ආකාරය පිළිබඳව යම් ආකාරයක ගැටලුවක් තියෙනට පුළුවන්. ප්‍රවාහන පද්ධති මේ වෙනකොට භාවිත කරන්නේ මොන විදිහටද කියලා උපදෙස් දීලා තියෙනවා. මේ කාරණාත් එක්ක ඔබේ ඇඳුම් පැනඳුම් මොන වගේ වෙන්න පුළුවන්ද මේ ගැනත් අද මෞබිම පුවත්පත අවධානය යොමු කරලා තියෙනවා. අඳින පළඳින ඇඳුම් පැනඳුම් වලින් කොරෝනා වෛරස ආසාදනය වීමට ඉඩ ඇති බැවින් සියලුම රාජ්‍ය නිලධාරීන් සිය සේවා ස්ථාන වෙත නැවත පැමිණෙන විට ටයි, සාරි, ඔසරි, මුදු, මාල නොඇඳ නොපැළඳ සම්වර හා සරල ඇඳුමකින් සැරසී පැමිණීම වඩාත් සුදුසු බව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පවසනවා. මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කර තිබෙනවා. එම අමාත්‍යංශයේ බව පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ පවතින කාලය තුළ රාජ්‍ය ආයතන විවෘත කර කාර්යාලයේ කටයුතු නැවත ආරම්භ කිරීමේදී රාජ්‍ය නිලධාරීන් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරමින් බවයි මෞබිම් පුවත්පතේ වාර්තා වන්නේ. ගර්භණී හා දරුවන්ට කිරිදෙන් නිලධාරිනියන් මෙකී කාල සීමාව තුළ සේවයට කැඳවීමේදී ඉතා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන ලෙසටද මැයි මස අවසන් වන තෙක් ඔවුන් සේවයට කැඳවීමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙසද එම චක්‍රලේඛයේ මගින් දැනුම් දීලා තියෙනවා. මෙහි ඉතාමත්ම වැදගත් වෙන චක්‍රලේඛයක් නිසායි අපි මේ පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ 11 වෙනිදා සිට මොන විදිහටද රාජ්‍ය සේවකීන් පෞද්ගලික අංශයත් මේ පිළිබඳව අවධානය යොමු කරනවා නම් වඩාත් හොඳ වෙයි. මේ වසංගත තත්ත්වය පාලනය කිරීමේදී යම් හේතුවක් මත එකී නිලධාරිනියන් නැත්නම් මේ ගර්භණී නැත්නම් කිරි දෙන නිලධාරිනියන් කැඳවීමට අවශ්‍ය වන්නේ නම් ඔවුන්ට පදිංචි ප්‍රදේශවල ආසන්න සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙම චක්‍රලේඛයේ මගින් තොරතුරු නිකුත් කර තිබෙනවා. ඔබේ ඇඳුම් පැළඳුම් ඒ වගේම ගර්භණී කාන්තාවන් දරුවන්ට මව්කිරි දෙන කාන්තාවන් මේ සේවකීන් නැවත සේවයට වාර්තා කර ගැනීමේදී ආයතන ප්‍රධානීන්ට වඩාත් අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තමයි මේ විදිහට මෞබිම් පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ආසාදිත පොකුරු 31න් 30ක්ම අකර්මණ්‍ය කරලා තියෙනවා කියලත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ලංකාවේ හඳුනාගත් පොකුරු වශයෙන් පැතිරෙන මේ කොරෝනා වසංගතයේ පැතිරෙන පොකුරු 30ක් අතරින් මේ වෙනකොට 30ක්ම අකර්මණ්‍ය කරලා තියෙනවා කියලයි සඳහන් කරන්නේ. තවමත් එකක ක්‍රියාකාරීත්වයේ සිදුවන ඒ නිසා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා කියලා තොරතුරු වාර්තා කරද්දී ඒ වගේම තවත් තොරතුරුකට යන්න සූදානම් ඉල්ලීමට අනුව රෝහල් සපයන්න අපි සූදානම්. මෙහෙම කියන්නේ යුද හමුදාපතිවරයා යම් හේකින් ඉල්ලීමක් ආවොත් ඒ සඳහා රෝහල් සපයන්න තමන් නැත්තම් ශ්‍රී ලංකා යුද හමුදාව ආරක්ෂකංශ සූදානම් ඉන්නවා කියලා මේ විදිහට යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථානත් ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. රෝහල් අවශ්‍ය වුණොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්න ඔවුන් සූදානමින් සිටින වග තමයි මේ විදිහට තොරතුරු අද වාර්තා කරන්නේ. ඒ වගේම සිසුන් 1065ක් ලංකාවට ගෙනත් කියලා තොරතුරුකුත් අද තියෙනවා මෞබිම් පුවත්පතේ. දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1065 දෙනා දින 10ක් තුළ
සිය රටට ගෙනීමේ මෙහෙයුම් සාර්ථකව නිමා කළ බව විදේශ සම්බන්ධ අමාත්‍යාංශය සඳහන් කරනවා. දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය වගේ රටවල්වල, නේපාලය වගේ රටවල්වල ඉගෙනුම ලැබපු සිසුන් මේ වෙනකොට 1065ක් දිවයින්ට රැගෙන විත් තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය වගේ, රුසියාව වගේ රටවල්වල ඉන්න සිසුන් පිරිසකුත් මේ වෙනකොට එන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඔවුන් ගෙනීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලායි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊදිනෙදී සඳහන් කළේ. ඒ වගේම රටවල් 15ක සෞඛ්‍ය අමතුරුන් සමග පවිත්‍රා වීඩියෝ සාකච්ඡාවක් කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය රටවල් 15ක සෞඛ්‍ය අමාත්‍යවරු සමග සාකච්ඡාවකට එක් වුණා පසුගිය දවසක. ඒ ගැන තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. ඒ සඳහා මේ රටවල් 15ක සෞඛ්‍ය අමාත්‍යවරු සහභාගී වුණා. කොහොමද මේ කටයුතු සිදු කරන්නේ, මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ සාර්ථකත්වය, මේ ආදී කාරණා පිළිබඳ එහිදී වැඩි වශයෙන් කතාබහට ලක් වුණා කියලයි තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. කොරෝනා වෛරසය හා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර ආපු තුර්කි ජාතිකයන් 14ක් ලංකාවේ හැංගිලා 2016-2017 දී කිහිප වතාවක් ඇවිත් ගිහින් ආරක්ෂකංශ විමර්ශන ආරම්භයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරයේ සමයේ ඊට පෙර අතුව මෙරට පැමිණ සිටි තුර්කි ජාතිකයන් පිරිසක් යලි ආපසු මෙරටින් පිටවී ගොස් නැති සිද්ධිය පිළිබඳ ආරක්ෂකංශ මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තුර්කි ජාතිකයන් 158 දෙනෙකු මෙරට පැමිණ ඇති අතර එම් පිරිසෙන් 14 දෙනෙකු මෙරටින් පිටවී ගොස් නැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළි වී තිබෙනවා. එම කොමිස මහමුවේ සාක්ෂි දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණංශයේ සහකාර පාලක තුෂාර කුමාර රූපරත්න මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. මේ පිළිබඳව ආරක්ෂකංශවල මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා කියලයි මේ විදිහට මෞබිම් පුවත්පත වාර්තා කරන්නේ. මෞබිම් පුවත්පතේම තවත් තොරතුරක් තියෙනවා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ. හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන නීතිඥ සංගමයේ මැදිහත් විය යුතු නෑ. මේ හිස්බුල්ලා කියන්නේ නීතිඥවරයෙක්. නීතිඥවරු 216ක් නීතිඥ සංගමයේ සභාපතිට ප්‍රකාශ කළා තියෙනවා. හිස්බුල්ලා නැමැති මේ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ මැදිහත් වෙන්න ඕනේ නෑ කියලා. ඒ පිළිබඳව වැඩිදුරටත් මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන ඇති නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වෙත නීතිඥවරුන් 216 දෙනෙකු අත්සනින් යුතු ලිපියක් යොමු කර තිබෙනවා. 2024-24 යුතුව නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස හි සමාජිකයන් කියා ගන්නා පිරිසක් විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන් ඉහත නීතිඥවරුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ වගේම පුත්තන ප්‍රදේශයේ පාසල් කිහිපයක් පවත්වාගෙන යාම මේ ආදී කාරණා රැසක් සම්බන්ධයෙන් තමයි මේ නීතිඥවරයා මේ වෙන විට පොලිස් අත්අඩංගුවේ පසු වෙන්නේ. ඒ පිළිබඳවයි ඒ විදිහට මෞබිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මැකෝ පක්ෂ ලේකම්වරු කැඳවයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ඊයේ දිනේදී පක්ෂවලට සම්බන්ධ පිරිස් මැතිවරණ කොමිසම් වෙත කැඳවා තිබුණ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් අද මෞබිම් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. නමුත් එය අවසන් තීරණයක් නොමැතිව අවසන් වෙලා තියෙනවා. ඉදිරි සති කිහිපය තුළ සෞඛ්‍යංශවල උපදෙස්, මේ රටේ පවතින වාතාවරණය, මේ සියල්ල සැලකිල්ලටගෙන මැතිවරණේ මොන විදිහට පවත්වයිද කියලා බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ ගැන පුවත්පත් කිහිපයක තොරතුරු තියෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. ඒ වගේම ගබඩාවල තෙල් පිරිලා ඉන්ධන ගෙන්වීම නතර කරලා කියලා තොරතුරුකුත් වාර්තා කරලා තියෙනවා මෞබිම් පුවත්පත. තෙල් හිඟයක් නැහැ, අවශ්‍ය තරම් තෙල් තිබෙනවා. තෙල් ගබඩාවල ප්‍රමාණවත් තරම් තෙල් තොග ගබඩා කර තිබෙන නිසා ඉන්ධන ආනයනය තාවකාලිකව නතර කර දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී මහතා කියා සිටියේ ඉන්ධන මිලදී ගන්නා ක්‍රමවේදයට අනුව දැනට එම මිලදී ගැනීම කටයුතු පවත්වාගෙන යනවා කියලා. කොහොමුණත් ගබඩාවල අවශ්‍ය තරම් මේ වෙනකොට ඉන්ධන තියෙනවා කියලයි තෙල් සංස්ථාව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. දිවයින ඉරිදා සංග්‍රහය. දිවයින ඉරිදා සංග්‍රහයට යන්නට කලින් අපි සූදානම් වෙනවා ඊයේ දිනේදී පැවැත්ුණා මේ විශේෂ වැඩසටහනක් ජාතික රූපවාහිනිය ඔස්සේ පිළිබඳව තොරතුරු විකාශය වුණා රාත්‍රී 7:30 ට. ඒ වගේම රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් මේ ගැන තොරතුරු වාර්තා කළා. මේ කොරෝනා වසංගතයත් එක්ක දරුවන් පාසල් යන්නේ නැහැ. මේ කාරණාත් එක්ක ඔවුන් විවිධ ක්‍රියාකාරකම් වල නිවෙස් වල වෙලා යෙදී සිටින ඔවුන්ටත් තිබෙන ගැටලු බොහොමයක්. මේ ගැටලු රටේ අගමැතිවරයාට ඉදිරිපත් කරන්නට මේ කුඩා දරුවන්ට අවස්ථාව ලැබුණා. මොන විදිහේ විසඳුම්ද ලැබෙන්නේ කියන කාරණේ, ළමයින්ගේ මානසිකත්වය හොඳින් පවත්වා ගැනීම මේ කාලවකවානුවේදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු
කාරණයක් බවට පත් වෙනවා. මොකද දැන් මාසයකට වැඩි කාලයක් ඔවුන් පාසල් අධ්‍යාපනයෙන් තොරව ඉන්නේ. මේ කාරණා සියල්ල ගැන සහ ඔවුන්ට තියෙන ගැටලු ගැන අගමැතිවරයාට යොමු කළ ප්‍රශ්න අගමැතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නා. අපි ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මේ වෙලාවේ. මට වයස අවුරුදු 16යි. අගමැතිතුමනි, මගේ නම නිපැයුම ඔබතුමාට පෙන්වන්නේ කෙසේ? දුවට පුළුවන් අපේ අදාළ නිලධාරීන් එක්කට කතා කරලා වෙලාවක් අරගන්න. එතකොට දුවට පුළුවන් නව නිපදුම් පෙන්වන්න අවස්ථාවක් ලබා ගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මම උපදෙස් දෙන්නම් ඒ අයට. ඔබට කතා කරලා මේ ගැන සොයන්න. I'm from Jaffna. We are enjoying our holidays. But what's our future? When will the curfew over? Uda, I'm glad you are enjoying your holidays. We are eager for curfew to be lifted as soon as possible. But our priority is protecting you by preventing the spread of the virus. So we will evaluate the situation and make the decision as soon as possible, having your best interest at heart. We hope that the people, however, will be responsible and be disciplined when getting back to life. මගේ වයස අවුරුදු 6යි. මගේ වයස අවුරුදු 8යි. දැන් සිහිය අපිරාමේ ආච්චිවයි සිහිය බලන්න යන්න පුළුවන් කවදද? ආච්චි සිහිය බලන්න ඉක්මනට යන්න පුළුවන්කම ලැබෙයි. අපි හිතනවා, අපි විශ්වාස කරනවා. ඉතින් මේ ජනාධිපති සීයත් මේ දවස්වල හදන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ අසනීපය සනීප කරලා ඌලට සීය බලන්න යන්න, තාත්ත බලන්න යන්න, අනිත් ඌලට පුතාලට දෑයෝ බලන්න යන්න, ඉස්කෝලේ යන්න අවස්ථාව ලබා දෙන්න. මගේ නම ඔනෙලා හිමාශි. මගේ වයස අවුරුදු 5යි. අගමැති සීයේ මට කවද්ද දාපු යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න යන්න ලැබෙන්නේ? දුවට ඉක්මනින්ම යන්න සලස්සන්න තමයි අපි ඔක්කොම මහන්සි ගන්නෙ. ඉතින් දුවට පුළුවන් තරම් ඉක්මනින් අපි දුවගේ යාළුවෝ බලන්න, සෙල්ලම් කරන්න, ඉස්කෝලේ යන්න අවස්ථාව සලසලා දෙනවා. මගේ නම වියාරා. මට අවුරුදු 8යි. අගමැතිතුමනි, මගේ තාත්තා කොළඹ හිරවෙලායි. ගෙනත් දෙන්න පුළුවන්. තාත්තා හිරවෙලා නෙවෙයි ඉන්නේ. තාත්තා ඔයාලා ගැන කල්පනා කරලා, රටේ ජනාධිපතිතුමා ඔයාලා ගැන කල්පනා කරලා තමයි තාත්තව මේ කොළඹ තියාගෙන ඉන්නේ. වැඩ තියෙනවනේ. ඉතින් තාත්තව පුළුවන් තරම් ඉක්මනින් අපි එවනවා. මම හිතන්නේ ටික දවසකින් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. මේක අවසන් කරලා තාත්තව ඔබ ළඟට එවන්න. And my dada and my aunties and my nanas and my cousins is in Dubai. When will you think it's safe for them to come back to Sri Lanka? Thank you. Dua, now traveling is not safer at this time. So as soon as possible, we will get them down. Mate nama ayam tuwa. Mare monsori andone. Kawadde anda puluwa. Putada kawada da yanna ona. Ta tika dawasakin api yanna dennan. Dan gedarata vela inda ko sellan kara kara. Mate agawada siya balanna asai. Aa welawa genna. උපන් දින හා උත්සව අවස්ථා සඳහා ඔබට අවශ්‍ය ප්‍රණීත කේක්, පේස්ට්‍රි වර්ග හා සියලු ආහාර පාන සඳහා මෙගා කිචන් ගලවිල වත්ත හෝමාගම. දිවාරෑ නොබලා කැපවන විරු ක්‍රියාන්විතේ වීරත්වයේ ශක්තිය විමින් ආසේ මුහුදේ පොළොවේ වෙහෙසෙමින් මොහොතකටවත් නොනවති මුළු රටටම සංනිවේදනය සපයන්නා වෙමින් රාජ්‍ය යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය සේවකයා වෙමින් ළඟම රැඳෙන නොබිඳිනා සබිඳියාව වෙමින් රට ජාතියේ ජීවිත සුරකින මේවරේ නිහඬ නියමුවා වෙමින් රටම යාකරන බලකාය ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්. දිවාරෑ නොබලා කැපවන විරු ක්‍රියාන්විතේ වීරත්වයේ ශක්තිය විමින් ආසේ මුහුදේ පොළොවේ වෙහෙසෙමින් මොහොතකටවත් නොනවති මුළු රටටම සංනිවේදනය සපයන්නා වෙමින් රාජ්‍ය යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය සේවකයා වෙමින් ළඟම රැඳෙන නොබිඳිනා සබිඳියාව වෙමින්
රට ජාතියේ ජීවිත සුරකින මේවරේ නිහඬ නියමුවා වෙමින් රටම යාකරන බලකාය ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්. සමෘද්ධි උදානය දිනේ මිනිසුන් වාදක හඳුන්වා දෙන රූපමය අඩහෝරාව. සෑම ඉරිදාවකම සවස 5:30ට ජාතික රූපවාහිනිය ඉදිරිපත් කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය. නැවතත් සූදානම් වෙනවා සති අන්ත පුවත්පත් වලට අවධානය යොමු කරන්නට. යනවා දිවයින ඉරිදා සංග්‍රහයට. මන්ත්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති කියලා තමයි ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. විසුරුවා හැරෙති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට කැඳවා ඇති විශේෂ සාකච්ඡාවට විපක්ෂයේ මන්ත්‍රීවරු 127 දෙනාගෙන් 93 දෙනෙකු සහභාගී නොවීමට තීරණය කර තියෙනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. පර්ණ පාර්ලිමේන්තුව එපා කියනවා නම් අගමැති මේ රැස්වීමට අපි එන්නේ නැහැ. සමගි ජනබලවේගයේ මහලේ කම්වරයා තමයි එහෙම කියන්නේ. රංජිත් බඳුම් බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ ගැන තොරතුරු වලින් පස්සේ අපි යන්නට සූදානම් වෙනවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන තොරතුරුකට. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිස් ළඟදීම අත්අඩංගුවට ගත හැකි අගමැතිවරයාමයි එහෙම කියලා තියෙන්නේ. පාස්කු ප්‍රහාර ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව මගින් සිදු කළ විමර්ශන කටයුතු නිසි ලෙස සිදු නොවීම නිසා නීතිය රැහැනට හසු නොවු පිරිස් වත්මන් රජයේ මගින් සිදු කරන නිසි විමර්ශන අනුව ළඟදීම අත්අඩංගුවට ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳවත් අද දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේම තොරතුරු වාර්තා කරනවා. ඒත් එකම ඡන්දයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මේ සතියේ මැතිවරණ කොමිසමට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ඇතුළත් උපදෙස් මාලාවක් මේ සතියේදී සෞඛ්‍ය අංශ විසින් මැතිවරණ කොමිසමට බහර දීමට නියමිත බව තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. මහමැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා කියලත් තොරතුරක් අද වාර්තා කරනවා දිවයින පුවත්පත. ලබන ජූලි 20 පැවැත්වීමට සැලසුම් කර ඇති පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීම වළක්වන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු කොළඹ නාගරික මන්ත්‍රී සහ නීතිඥ චරිත ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ වගේම හිටපු කොටි 8,000 කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා දීලා කියන දේ අද තොරතුරක් වාර්තා කර තිබෙනවා. හිටපු කොටි ක්‍රියාකාරීන් 8,000 පමණ කැනඩාවේ පදිංචි වීම සඳහා දේශපාලන රැකවරණ ලබා දීලා තියෙනවා කියලයි මේ විදිහට අද දිවයින පුවත්පතේ මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යන්නට සූදානම් වෙනවා දැන් අරුණ පුවත්පතට. අද සතියක අරුණේ මොනවද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ? ජූලි 20 ඡන්දේ නැත්නම් දින 14කින් පසු තවත් දිනයක්. මේ විදිහට තමයි ප්‍රධාන පුවත වාර්තා කරලා තියෙන්නේ සතියග අරුණේ. මහමැතිවරණයේ ජූනි 20 දින පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වූහොත් එතෙන් සිට දින 14ක් ගත වූ පසු යලිත් වෙනත් ඕනෑම දිනයක් ප්‍රකාශයට පත් කිරීමට බලය මැතිවරණ කොමිෂන් සභාවට පවතින පව ෆෙෆරල් සංවිධානය ප්‍රකාශ කරන්නේ. පවතින තත්ත්වය අනුව සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණයේ පැවැත්විය යුතු වූවත් මැයි 10 පසු ඒ සඳහා සුදුසු වටපිටාවක් ඇති බවට සෞඛ්‍ය අංශයෙන් තීරණයක් අවශ්‍ය වෙනවා කියලත් මේ විදිහට තොරතුරු වාර්තා වෙනවා. මේ සියලු කටයුතු සැලකිල්ලට ගනිමින් තමයි මැතිවරණයේ පැවැත්වීම නොවාද නැද්ද මොන දිනවලදී පැවැත්වෙන්නේ කියන කාරණය පිළිබඳ තොරතුරු දැනගන්නට හැකියාව ලැබෙන්නේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරුකට. ඒ තමයි මේ වරාය වාහන මේ සම්බන්ධ තොරතුරක් තියෙනවා. මුදා ගැනීමේ ගැටලු නිසා හම්බන්තොට වරායේ වාහන 5,000 ගොඩ ගැසෙයි කියලා ඡායාරූපකෙත් එක්කයි වාර්තා කරන්නේ. කොළඹ හා හම්බන්තොට වරායන් වෙත ගබඩා කර ඇති වාහන මුදා ගැනීමේදී ගැටලු මතුවීම නිසා ඒ ප්‍රමාද වී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපතිවරයා
සඳහන් කරනවා කොහොමුණත් මේ වෙනකොට වරායන්වල වාහන 5000ක් ගොඩ ගැහිලා ගාල් කරලා තියෙනවා කියනයි මේ විදිහට ඡායාරූපයක් එක්ක අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම කොරියාවේ නව රැකියා ජූනිතෙක් කල් දැමේ කියලා තොරතුරුක් තියෙනවා. දකුණු කොරියාවේ නව රැකියාලාභී ශ්‍රී ලාංකිකයන් 6000කට ආසන්න සංඛ්‍යාවකට කොරියාව බලා විදේශගත වීම ජූනි මාසයේ දක්වා කල් යනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. විභාගවල පෙනී සිටිලා රැකියාවලට යන බලාපොරොත්තු වෙන්නින් අයට ඒ පිළිබඳව තමයි වාර්තා කරන්නේ. ජූනි මාසයේත් රැකියාවලට යන්න යාම කල් දාලා තියෙනවා මේ වෙනකොට රජයේ විසින් මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. ඒ තමයි ව්‍යාපාර ගොඩ ගන්න බිලියන 150ක අරමුදලකට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා මේ වෙනකොට. මේ COVID-19 වසංගතයේ හේතුවෙන් අර්බුදයට ලක් ඇති ව්‍යාපාර ගොඩ ගන්න තමයි මේ විදිහට වැඩපිළිවෙලක් රුපියල් බිලියන 150ක අරමුදලක් පිහිටවන්න තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඇඳිරි නීතිය අඩු වුණු ගමන් වැඩියෙන්ම විකුණන්නේ මොනවා කියලාද ඔබ හිතන්නේ? සීනිහා ඊස්ට් කියලයි තොරතුරු වාර්තා කරන්නේ. ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 21 කේ එම කාල සීමාවේ වෙළඳසැල් වලින් වැඩියෙන්ම අලවී ඇත්තේ සීනි සහ ඊස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා. මොනවටද මේවා අලවි වුණේ කියන කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා. කොහොමුණත් මේ පිළිබඳව පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා. අයෙක් වසරකට හාල් කිලෝ 149ක් ගිලී එක පුජ්‍යලෙක් වසරකට පරිභෝජනය කරන හාල් ප්‍රමාණය කිලෝ 149ක් කියලා තොරතුරකුත් ඔන්න සත්‍යාගාරුණේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම එළතුරු එළවලු හා පළතුරු වලට මොනවද වෙන්නේ, වැඩි හරියෙන් මේවා හානි වෙන්නේ කොහෙදිද කියලා අනාවරණයක් කරලා තියෙනවා. එළවලු පළතුරු වැඩි වශයෙන් විනාශ වෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන වලින් කියලයි මේකේ තොරතුරු වාර්තා කරන්නේ. එළවලු හා පළතුරු වැඩි වශයෙන් ප්‍රවාහනයේදී විනාශ වනවාට සමානව ආර්ථික මධ්‍යස්ථාන වලදීද විනාශ වෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා අද අරුණ පුවත්පතේ සත්‍යාගාරුණ පුවත්පතේ. අපි ඒත් එක්කම යන්නට සූදානම් වෙනවා. දැන් මේ වෙසක් සතිය මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මොන විදිහටද වෙසක් සමරන්න ඕන කියන කාරණය පිළිබඳව විවිධ තොරතුරු අපි හැම වෙලාවෙම ජාතික රූපවාහිනිය ඔස්සේත් වාර්තා කරන්නට සූදානම් වෙනවා. මේ කාරණා එක්ක ත්‍රිනිකායක මහනාහිමිරුන් මොකක්ද මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය අපි සිළුමිණ පුවත්පතෙන් එක උපුටා ගත්තා. සම්මුදු තෙමඟුල නිවෙස් වලට වී සමරන්න ත්‍රිනිකායක මහනාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. දිවයිනේ සියලු විහාරස්ථාන හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දානශීල භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණාදී පුණ්‍යෝත්සව සංවිධාන නොකොට නිවසේ සිටම වෙසක් තෙමඟුල සමරන්නට සියලු දෙනායක් වෙන්න කියලායි ත්‍රිනිකායක මහනාහිමිවරුන් ඉල්ලා සිටින්නේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ උපදෙස් මාලාවකුත් ඉදිරිපත් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී 8 අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදීත් ඔබට තොරතුරු ගෙනාවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං මෙවර වෙසක් දින තේමාවයි. නිවාස තුලම සිටමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා. වෙසක් සැරසිලි, පහන් කූඩු, පහන් පූජා ආදී තම නිවාස පරිශ්‍රයේදීම සිදු කළ හැකි. පිරිත්හා ධර්මදේශනා, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පමණක් සංවිධාන කළ හැකි. වෙසක් කලාප, දන්සැල්, තොරණ, පෙරහර ආදී ජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීම තහනම් කර තිබෙනවා. පවතින වාතාවරණයේ හමුවේ තම නිවාසවල සිටමින් වෙසක් උත්සවයට සූදානම් වන අයුරුයි මේ. එදා පාර අපි වෙසක් කුඩු ගොඩක් හදලා තියෙනවා පාර දිගේ එල්ලලා තියන්න. මේ අපි මොකක් හරි කරලා අරවන්න තමයි හිතන් ඉන්නේ. එතලා ගොඩක් කුඩු හදලා ඉවරයි අලවන්න තමයි තියෙන්නේ. ගෙවල් වල නිවෙස් වල වෙසක් කුඩු හදන්නේ නැහනේ. හදලා තියෙන එකක් කඩෙන් ගෙනල්ලා සල්ලි වලට ඒක එල්ලලා කරම ලස්සන බලනවා. එහෙම නෙමෙයිනේ දැන් වෙන්නේ. තියෙන දෙයින් අපි මේ පාර කූඩු හදලා ගෙදරින්දම වෙසක් සමරනවා. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස් වලටම සැපීමේ අවස්ථාව වෙළඳුන්ට සලසමින් සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂකංශවල සහය තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට මුහුණ දී සිටින දරුවන්ට
මෙමගින් නව අත්දැකීමක් ලබාදීමේ අවස්ථාව හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්. හොඳයි, ඒ තොරතුරුත් සමගින් අදට අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට බලාපොරොත්තු වුණා. හෙටත් හමුවීමේ බලාපොරොත්තුවෙන් පුවත්පත් තොරතුරු අවසන් කරද්දී මතක් කරන්නේ සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපදමින් කටයුතු කරමු. මේ කාලයේදීත් එවිට අපිට පුළුවන් වේවි මේ කොරෝනාව සංගතින් මිදෙන්නට. සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.